ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන මම වෘත්තියෙන් වෛද්‍යවරියක් මම එදිනෙදා ජීවිතයේදී මම කෙනෙක්ට මම යම් කිසි දෙයක් මම ප්‍රතිකාරයක් කරනකොට නිකන් අපි හිතමු ඔළුවේ බාම් එකක් ගන්නකොට හරි ඒ වගේ දෙයක් හරි කරනකොට මම ඒ කෙනාට මෛත්‍රී කරනවා මෛත්‍රී කළා මම කියන්නේ ඖෂධ වලින් වගේම ස්වාමීන් වහන්සේ අර මම කරන ඒ මෛත්‍රිය තුලින්නුත් ඒක නා සුවපත් වෙන්න කියලා දැඩිව මම අදිෂ්ඨාන කරනවා. ඉතින් එතකොට මට යාලා කියනවා මේ අත මේ පිච්චෙනවා වගේ කියලා එහෙම කියනවා මම කියන්නේ මම ඒක ගොඩක්ම කියන්නේ හදවතින්ම මම මේ මෛත්‍රිය කරනවා ඒක නා සුවපත් වෙන්න කියලා. මට ඒක තව ප්‍රගුණ කරන්න මට ඕන මිනිස්සු සුවපත් කරන්න ඒකට යම් කිසි නිවැරදි පිළිවෙලක් තියනවද? ඒ මෛත්‍රිය වඩන්න ඕන දැන් මම සාමාන්‍යයෙන් මේ කෙනාගේ මේ ලේ ධාතුව සුවපත් වේවා මෙතන මේ තියෙන මාංශ පේශි සුවපත් වේවා ඒ ආකාරයට ඒ අදාළ රෝගය ගැන හිතලා ඒ අර ස්පෙසිෆික්ලි ඒක මම කරනවා මට නිවැරදි විදිහක් තියනවාද මේක මම නිකන් මම තනියෙන් හිතලා කරන දෙයක් ස්වාමීන් වහන්සේ ඒක මම ගොඩක් ප්‍රසිද්ධයිනේ ඔය ආශිර්වාද කරනවා කියලා සමහර සායි බබා කියලා කට්ටිය දන්නේ නැති කට්ටිය කියන්නේ බලනවා ඇති කොහොම ආරංචි වෙනවද කියලා කොහොම වුණත් ඒ කියන්නේ නියම මෛත්‍රිය එන්නේ මේ සසරේ ප්‍රශ්නේ අඳුරගත්තම. සසරේ අපිට දැන් කය ගැන හෝ ඒ කියන්නේ නිරෝගී බව ඒක එක ප්‍රමාණයක සතුටක් සැනසීම නිරෝගී වීම. හැබැයි අපේ තණ්හාව තියනකල් මේ දුකෙන් මිදීමක් නැහැ. දුකින් මිදීමක් දුක නැතිවීමක් නැහැ. ඕක ඇඟ හොඳ වුණාම තව ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ කට්ටියට මේ ප්‍රශ්න නිමාවක් නැති ප්‍රශ්නේ හිතනවා මේක වුණාම මේක හරියනවා. ඊට පස්සේ තව එකක්. දන්නේ නැහැ තමන්ගේ ළඟම තියෙනවා හේතුව ප්‍රශ්නෙට. තණ්හාකන්නික. තණ්හාව මොකද තණ්හා වෙන්නේ? අනවබෝධයේ හිත. අනවබෝධයේ කිව්වම මේ පරමාර්ථ සත්‍යවල ගැන. පරමාර්ථ සත්‍ය තමන්ට වැටුණාම තමයි මේ ප්‍රශ්නේ මුලින්ම ප්‍රශ්නයක් නැති තත්ත්වයක් එන්නේ නැති තත්ත්වයක් එන්නේ. මේක වැටහිච්ච කෙනාට තමයි නියම කරුණාව එන්නේ. එයා ලෙඩක් හොඳ වෙන්න කියන්නේ මගේ ආශිර්වාදයෙන් කවදාක් කියන්නේ සමහර චුට්ටක් හරවන්න ඉඩ තියෙනවා. හැබැයි මට පේන නියම සැනසෙල්ල තමයි මම පතන්නේ. ඒක කාටවත් මගේ හිතේ වෙන එක දැනගන්න හම්බෙන්නේ නැහැ. පින්පව් කරගන්න පුළුවන් දොන් නැදුවත් කම මං හිමාලය යනවා කෛලාශ යනවා හිතනවා ඇති කෝවිලකට යනවා කියලා. හාමුදුරුවන්ගේ හිත ඇතුලේ මොකද්ද කියලා දන්නේ නැතුව තව සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් මේ කොහෙ ගියත් Tamanට නිවන තේරුණොත් නියම මෛත්‍රිය ඇති වේවි. නිවන තේරනවා කියන්නේ පටිච්ච සමුප්පන්න භාවය. ඒකෙන් ප්‍රඥාව උපද්දවනවා. මේ අත්දකින හැම දෙයකම මුලයි බලන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙහෙම අවධානයකට එන්නේ නැතුව ලෝකයක් කියලා දෙයක් නැහැනේ. මේ අවධානය කියන්නේ විඥානය. විඥානේ හට ගන්න නැතුව තියෙනකොට unconscious අසියෙන් සිහියක් නැහැ. විඥාණයට හේතුව කියනවා බාට. සංකාරපත්‍ය එක හේතුවකින් හටගන්නේ සංකාරපත්‍ය විඥානම් අවිද්‍යාපත්‍ය සංකාර උඹ කොහෙන් හරි තමන්ට ධර්මයේ වැටහුණොත් මේ සියලු සංස්කාරයන් සියලු කිව්වම මේ මනුෂ්‍ය ලෝකේ තියෙන විඥානේ කාම ලෝකේ විඥානේ වෙන්න පුළුවන් දේව ලෝකයකට හටගන්න විඥානේ වෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක වෙන්න පුළුවන් පාතාල ඕන ලෝකයක හට ගන්න විඥානය සංකාරයේ හේතු වෙනවා. එතකොට මේ සංස්කාර කරන එක අනිත්‍ය නะ. එකෙන් හට ගන්න දේ
නිත්‍ය වෙන්න බෑනේ. එතකොට මේක අනිත්‍ය නම් අර අනිවාර්යෙන්ම අනිත්‍යට පත් වෙනවා. අනිත්‍යට පත් වෙන දෙයක් අනිවාර්යෙන්ම සැප වෙන්න බෑ. ඔච්චර හොඳින් තිබිලා නැති වෙනවා නම් අනිවාර්යෙන් දුක තමයි එතන තියෙන්නේ. කොහොමද දුක නම් දුක තියෙනවා. දුක දුක නම් හැබැයි සැපක් නම් නැති වෙන සැපක් ඉඳලා ඒක හිමීට බලන්න ඕනේ. මේ වචන වලට තමන් ඒක බලන එක තමයි අඩුව අද අපේ. කල්පනා කරන එක. ඒක අපේ තුල මෙහෙම බලන්න ටිකක් ඒකට තමයි සමාධියක් වඩන්නේ. පංච නිවනෙන් හිත මුදවන්න. පංච නිවනෙන් හිත මුදවන්නේ මනද නිද ඒකට තමයි දක්ෂ වෙන්නේ සීලය රකින්න හැටි. සීල් ඇඳුම් අඳින එක විතරක් නෙමෙයි. සෙල්ෆෝන් එක තුලින් අරවා මේවා බලන්නේ. කතා බහ වෙනවා නම් හරි රෝපා දූප අරවා මේවා. ධර්මයෙන් තොර. ධර්මයක් තුනත් වැඩියෙන් කතා වෙනවා නම් ඔය විදිහට ශක්තිය වැය වෙනවා. සමාධියක් එන්නේ නැහැ. ඒතර මෙහෙම දරාගෙන කල්පනා කරන්න බැරි වෙනවා. ඒ කල්පනා දරාගෙන කල්පනා කරන එක තමයි නියම වීරිය. එක මේ සති සම්බොජ්ජංග කියලා ධම්ම විජය බොජ්ජංග කියලා වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේව කරන අධ්‍යක්ෂකෝතින් මාර්ගයේ ෂොක් එකක් වෙන අවබෝධ අවස්ථාවත්. ඒතකොට මගේ මේ ප්‍රශ්න අහන්න කවදවත් එන්නේ නැහැ. එතකොට නියම අමුතු මෛත්‍රියක් එනවා. ආර්යයන් වහන්සේලාට ඇති වෙන මෛත්‍රිය. ඒක මහ විශාලයි. ඒක මනුෂ්‍ය ලෝකෙට විතරක් යන්නේ කන්නේ නෙමෙයි. දේව බ්‍රහ්මයන්ට තුන් ලෝක සත්‍යයට තුන් ලෝක සත්‍යයම දුකක ඉන්න බව තමයි. ඒ මහා මෛත්‍රිය. ඒ සත්‍ය සියලු සත්‍යයට සියලු ප්‍රාණීන්ට සතර අපායෙන් මිදෙන ඒ සත්‍ය නිවන බුදුවරයෙක්ගෙන් ලැබෙන පටිච්චසමුප්පාද වටහගෙන නිවන් ධාතුවක් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ පැතුම ඒ ආශිර්වාදේ යනවා. ඒක ඒ මෛත්‍රිය වඩන්ඩ ඉස්සරහට ලැබෙන්න කරන්න පුළුවන්. වැඩන්ටම වඩාගෙන තියෙනවා. තෙරුවන් සරණයි උත්තරයක් ලැබුණාද? ඔව් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. උන්වහන්සේට නිදුන් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බුද්ධාය.